මේ අවස්ථාවේදී මේ උද්ඝෝෂණයන්ට සම්බන්ධව තමන්ගේ ජීවිත අහිමි කරගත්ත සියලු දෙනා ඒ වගේම වේදනාව විඳපු දේපල හානි කරගත්ත සියලු දෙනා වෙත ඒ පවුල්වල උදවියට අපේ ශෝකය පළ කරන්නට මම මේක අවස්ථාවක් කරගන්නවා විශේෂයෙන් පාර්ලිමේන්තුවේ හිටපු අමරකීර්ති අතුකෝවල මහතුමා එතුමා බේරුවල ප්‍රදේශයට සම්බන්ධ කෙනෙක් එතුමාගේ වෙන්වීම ගැන අපේ ශෝකය ඒ පවුලේ අය වෙත දන්වන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නට මම මේක අවස්ථාවක් කරගන්නවා මේ මොහොතේ තවමත් බරපතල ලෙස රෝගාතුරව රෝහලේ සිටින අපේ දිස්ත්‍රික් කලුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන කුමාර් වෙල්ගම මහත්මයාත් මට සිහිපත් වෙනවා. මේ ප්‍රහාරයන්ට ලක් වෙලා වේදනාව විඳින ඒ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නට මම මේක අවස්ථාවක් කරගන්නවා. ප්‍රචණ්ඩත්වය කවුරු සිදු කළත් ඒක අපි හෙළා දැකිය යුතුයි. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි පැණි ශ්‍රේෂ්ඨ ආගම් හතරකින් පෝෂණය වෙච්ච සමාජයක් තුළ මෙවැනි ප්‍රචණ්ඩත්වයන් නිතර නිතර මතුවීම කනගාටුදායක තත්ත්වයක්. රටක් හැටියට ඒ අතින් සෑහෙන කාලයක් තිස්සේ අපි අත්විඳ ඇති ඒ අප්‍රසන්න අත්දැකීම් මම අමුතුවෙන් සඳහන් කරන්නට උවමනාවක් නැහැ. දැන්වත් මේ ම්ලේච්ඡ තිරිසන් සාගත සංස්කෘතියෙන් සමාජයක් ලෙස අපි මිදිය යුතුව තිබෙනවා. මේ ගැන සඳහන් කිරීමේදී අපි අදහන ශ්‍රේෂ්ඨ ආගම්වල එන වටිනා මඟ පෙන්වීම මගේ සිහියට එනවා. ධම්මපදයේ එන නහි වේරෙන ගාථාව මට සිහිපත් වෙනවා. ඒ තුලින් කියවෙන වෛරය ජයගත යුත්තේ අවෛරයෙන්ම වෙන බවට අදහස මට මතක් වෙනවා. කේන්ති ගැනීම තුලින් වෛර කිරීම තුලින් සැනසීමක් ලබා ගන්නට බැරි බව අපේ සියලු ආගම් අපිට උගන්වනවා. හින්දු ආගමේ එන කරුණේ වශයෙන් කරුණාව පිළිබඳ අදහස ඉහළින්ම දක්වනවා. ක්‍රිස්තියානි දහමද ලව් මර්සි වශයෙන් ප්‍රේමය කරුණාව ගැන අවධාරණය කරනවා. ඉස්ලාමයේද රහුමා හෙවත් කරුණාව පිළිබඳ සංකල්පය ඉහළින්ම දක්වා තිබෙනවා. මේදී නබිතුමන්ගේ වදන් මට මතක් වෙනවා. භූමියේ සිටින අයට කරුණාව දක්වන්න. එවිට ඉහළින් සිටින දෙවියන්ගේ කරුණාවට ඔබ පාත්‍ර වේවි. මේ නබිතුමන්ගේ වදන්. ඇත්තෙන්ම ගෝල්ෆේස් උද්ඝෝෂණය ඒ විරෝධය අපේ රටේ උතුරෙත් දකුණෙත් අප කලින් කල දැක ඇති ප්‍රචණ්ඩ තරුණ විරෝධයන් හා සලකන කල වෙනස් මගක් ගත්ත සාමකාමී උද්ඝෝෂණයක් වුණා. එය අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මේ යම් මුහුකුරායාමක් ප්‍රදර්ශනය කරපු අවස්ථාවක් වුණා. මාසයක කාලයක් පැවති මේ උද්ඝෝෂණයට මුළු ලෝකෙම අවධානය යොමු වුණේ එහි තිබූ සාමකාමී බව, අවිහිංසාවාදී බව, නිර්මාණශීලී බව හේතුවෙන්. මේ උද්ඝෝෂණ තුළින් පෙන්නුම් කෙරුණේ තමන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිතා කිරීම. අද ලෝකයේ තාක්ෂණය දියුණුයි. එනිසා එදා ඒ තීරණාත්මක දිනේදී සිදුවුණේ කුමක්ද කියා අපට කාටවත් වසන් කරන්නට පුළුවන් කමක් නැහැ. මුළු රටත් ලෝකයත් ඒ දර්ශනය සජීවී විදියට දැක්කා. එදා ගෝල්ෆේස් උද්ඝෝෂණයට පැමිණෙමින් සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ පැමිණීම ආරක්ෂක අංශ විසින් සම්පූර්ණයෙන්ම වැළක්වුවා. එහෙත් අරලියගහ මන්දිරයේ දෙසින් පොළු මුගුරු රැගෙන ඒ පැමිණි පිරිස්වල පැමිණීම වළක්වන්නට නීතිය හා සාමය රැකීමේ වගකීම පැවරී ඇති බලධාරීන් අසමත් වුණා. මේ සිදු වූ දෑ ගැන අපි කිසිදු පාර්ශ්වයක් ගැන කරුණු දැක්වීම අවශ්‍ය නැහැ. රටම දැක්ක සිදුවෙච්ච දේ දිනු තාක්ෂණයට පින් සිදු වෙන්නට. දැන් සිදුවේ යුත්තේ වාකුවිත්තන්ගේ වචන හරබ වලින් හෝ කාලයා විසින් මේ සියල්ලෙම උණුසුම නිවි යනු කාලය විසින් මේ සියල්ලේ උණුසුම නිවි යනු ඇතයි සිතමින් උපාය මාර්ග උප්පර වැටියේදීම නොව සාධාරණත්වයේ යුක්තිය ඉටු කිරීම සඳහා නීතිය තරාතිරම් නොබලා නිවැරදිව ක්‍රියාවට නැගීමයි. මෙලෙස අපේ සමාජය නිතර නිතර ප්‍රචණ්ඩත්වයට යාම ම්ලේච්ඡ අශිෂ්ට හැසිරීම් වලට යාම නතර කර ගැනීමේ අවශ්‍යතාව ගැනයි මේ සභාවට මම අවධාරණය කරන්නේ. මේ උද්ඝෝෂණයන් හා සම්බන්ධ ඝාතනයන් වද හිංසා පැමිණවීම් දේපල හානි ගැන සැලකිලිමත් වෙනවා වගේම මේ තත්ත්වයන් නිර්මාණය වීමට මුල් වෙච්ච රෝග නිදානයන්ද අප ඇමතිය යුතුව තිබෙනවා. ඒ මූල හේතුන් අමතන්නේ නැතුව මේ තත්ත්වයන් හොඳින් විග්‍රහ කරගැන්මකින් තොරව මේ තත්ත්වයන් මතුපිටින් පමණක් අමතන්නට යාම නිෂ්ඵල කරුණක් වෙනවා. 50 දශකයේදීත් අපේ සමාජය මේ ම්ලේච්ඡ හැසිරීම් වලට මුහුණ දී තිබෙනවා. 83 දීත් අපේ සමාජය මේ අශිෂ්ට ම්ලේච්ඡ අත්දැකීම් අත්විඳ තිබෙනවා. ඒ අවස්ථාවලදී අවධානයට සමා වෙන්න ඔබතුමාගේ කතාවට බාධා කරනවාට නියෝජ්‍ය කතානායකතුමා අසුන් බාර ගන්නවා ඇති. ඒ අවස්ථාවලදීත් අපේ නීතිය හා සාමය රකින්න අංශවල හැසිරීම ගැන ප්‍රශ්න මතුවුණා.
මේ සිදුවීම් නිසා දකුණේ සිටි උදවිය උතුරටත් උතුරේ සිටි උදවිය දකුණටත් තම නිවාස ව්‍යාපාර කර්මාන්ත දීපල ඇතුළු සියල්ල අත්හැර යාම සිදු වුණා. තවත් බොහෝ දෙනා රට අත්හැරලා සරණාගතයන් ලෙස විදේශ රටවලට ගියා. මේ වර්ගවාදී අරගල වගේම උතුරේ දකුණේ සිදුවෙච්ච ප්‍රචණ්ඩ තරුණ කැරලි මතු වුණේ ඇයි? ඒවට හේතු මොනවද? ඔවුන් මේ තත්ත්වයට පත් කිරීම පිටුපස තිබූ අරමුණු මොනවද? මේ තත්ත්වයන් සඳහා පසුබිම් සැකසුනේ කොහොමද? යනාදී ප්‍රශ්න දෙස අප සාධාරණව සිටිය යුතු වෙනවා. සමාජයක් ලෙස අපි දෙසම හැරී බැලිය යුතු තිබෙනවා. අවංකව අපේ රටේ නීතිය හා සාධාරණීය ඉටුවීම් පිළිබඳව නීතියේ ආධිපත්‍ය ගැන ගැටලු තිබෙනවද? වෙනස්කම් වලින් තොරව සැමට සමව සැලකීම ගැන ප්‍රශ්න තිබෙනවද? ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ගැන ප්‍රශ්න තිබෙනවද? සොරකම වංචාව මැර බලයට ඉඩ දීම වැනි අසාධාරණ තත්ත්වයන්ට ඉඩ දී තිබීම ගැන ගැටලු තිබෙනවද? මේ මූල හේතු දෙස නොබලා තත්ත්වයන් දෙස මතු පිටින් බැලීමෙන් පළක් ඇත්තෙම නැහැ. හටපුරා ජනතාව කිසිදු සාම්ප්‍රදායික දේශපාලන බලවේගයන්ගේ මුලපිරීමකින් තොරව වීදි බැස්සේ ඇයි? ගෝල් ෆේස් පිටියට ආවේ ඇයි? තමන්ගේ එදිනෙදා ජීවන අරගලය පවුල් ජීවිතය වෙනත් කටයුතු අමතක කරලා මාසයකට අධික කාලයක් ගෝල් ෆේස් වල රට ඒ වගේම රට පුරා විවිධ ස්ථානවල නිදි මරමින් අවුවට වැස්සට මුහුණ දෙමින් විශාල කැපවීමකින් අවිහිංසාවාදීව මේ උද්ඝෝෂණ වලට පෙළඹුණේ ඇයි? අපි අවංකව කල්පනා කළ යුතුව තිබෙනවා. මේ ජනතාව නගන හඬ අප තේරුම් ගත යුතුව තිබෙනවා. ආණ්ඩු වෙනස් වුණාම දූෂිත ගනුදෙනු අයතා පොහොසත් වීම ආදී ගැන චෝදනා ලැබූ දේශපාලන බලවතුන් නිදොස් කොට නිදහස් කර යැවීම බුරුතු පිටින් සිදුවීම මේ රටේ ජනතාව බලාගෙන හිටියා. ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලා පාර්ලිමේන්තුව බෙලහීන කරලා අධිකරණය පොලිසිය මැතිවරණ කොමිෂම ඇතුළු සියලු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන විශ්ව සංශෝධනය තුළින් අධිපතිවාදී ග්‍රහණයකට ගැනීම ඔවුන් බලාගෙන හිටියා. විධායක ජනාධිපති බලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය විසින් ගන්නා වූ උද්දච්ච අදුරදර්ශී දූෂිත තීරණ තීන්දු රට ප්‍රපාතයටත් අගාධයටත් ගෙන යාම ඔවුන් බලාගෙන සිටියා. ගෝත්‍රික පාලනයක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම රටේ පුරවැසියන්ට අහිමි කරමින් තිබීම ඔවුන් බලාගෙන සිටියා. අද ඉන්න පරම්පරාව හිස් වචනවලින් බොරු වචනවලින් රවට්ටන්නට පුළුවන් කමක් නැහැ. රටෙත් ලෝකයේ සිදුවන දෑ ගැන ඔවුන් ඉන්නේ අවදියෙන්, ඔවුන් දැනුවත්. ඉවසීමේ මායිමට සීමාවට පැමිණි ඔවුන් තමන්ගේ හඬ අවදි කරන්නට පටන් ගත්තා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී විදියට තමන්ට උරුම අයිතිය අවිහිංසාවාදීව භාවිතා කරමින් ඔබලා ඒ හඬ තේරුම් ගන්නට උත්සාහ කළේ නැහැ. නවවෙනිදා උදේ සැලසුම් සහගත විදියට පුරුදු ලෙසින් සාම්ප්‍රදායික විදියට ගර්වන්තිතුමතා මිනිත්තු දෙක කාලයක් බොහොම ස්තුතියි. සාමකාමී හඬ නැගීම උද්ඝෝෂණය මැර බලයෙන් යටපත් කරන්නට මර්ධනය කරන්නට ඔබලා කටයුතු කළේ නීතිය හා සාමය රකින්නට සිටින බලධාරීන් තමන්ගේ අනසකට ගනිමින් බව ජනතාව දැක්කා. මාධ්‍ය මගින් සමාජ ජාලා මගින් සජීවීව දැක්කා. අපේ රටේ ජනතාව පමණක් නොවේ ලෝකයක් දැක්කා. තවදුරටත් රටත් ලෝකයක් මුලා කරන්නට හදන්න එපා. වරක් දින 52 කුමන්ත්‍රණයකින් බලය ගන්නට හැදුවා. ඒ කුමන්ත්‍රණයේදී පාර්ලිමේන්තුව තුළ සිදුවෙච්ච හැසිරීම වැනි හැසිරීමක් අපි එදා 9 වෙනිදා අරලියගහ මැදුරෙන් පිටතර පැමිණි පෙළපාලිය තුළින් දැක්කේ. දින 52 කුමන්ත්‍රණයේ ප්‍රධාන වින්දිතයා වූ පුද්ගලයා අද ඔබේ ගැලවුම්කරුවා කරගන්නට හදනවාද යන ප්‍රශ්නය දැන් සමාජය විසින් මතුකර තිබීම අපි දකිනවා. ඇත්තෙන් මෙය දෛවයේ සරදමක්. දේශපාලන පක්ෂ කඩා බිඳ දමමින් මුදලේ බලයෙන් තනතුරු වරප්‍රසාද දෙමින් උද්දච්ච දූෂිත පාලනයක පැවැත්ම තවදුරටත් දික්කර ගැනීම උදෙසා ගන්නා වූ උත්සාහයේ නිරුවත ජනතාව දකිමින් සිටිනවා. දූෂිතීන්ගේ වගවීම ගැන දූෂිත ගනුදෙනු වලින් අහිමිවෙච්ච මුදල් කන්දරාව නැවත අපේ රටට ලබා ගැනීම ගැන රට පුරාත් ලෝ පුරාත් සිටින ශ්‍රී ලාංකිකයන් හඬ නගමින් සිටින වාතාවරණයක හිස් වචන හරඹ වලින් තවදුරටත් ජවතාව රවට්ටන්නට පුළුවන් කමක් නැහැ. දැන් ඇති පැවටීමේ උත්සාහය දැන්වත් ඒ උත්සාහයෙන් ඈත් ජනතාව නගන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න, ජනතාවට සංවේදී වෙන්න, මර්ධනය තුළින් බලයේ සිටීමේ අදහස අත්හරින්න, ප්‍රජාතන්ත්රවාදයේ පැවැත්මට ඉඩ දී සිටින්න, පාර්ලිමේන්තුව තුලත් මාධ්‍යවේදීන් බිය ගැන්වීමේ දඩයම නතර කරන්න, පසුගියදා පාර්ලිමේන්තු වාර්තාකරණයේදී සිටි සිරස නාලිකාවේ කසුන් සමරවීර සහ පාර්ලිමේන්තු මාධ්‍යවේදී සංගමේ සභාපති ප්‍රගීත් පෙරේරා ඇතුළු දෙදෙනා පාර්ලිමේන්තුව තුළ මුහුණ දුන් තත්ත්වය පෙන්නුම් කරන්නේ අපේ රටේ මාධ්‍ය නිදහස අද මුහුණ දී ඇති බැරෑරුම් අභියෝගයයි. මේ කනගාටුදායකයි. මෙවැනි තත්ත්වයන් ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවුල ලෙස සැලකෙන පාර්ලිමේන්තුව තුළ මින්පතු සිදු නොවිය යුතුයි. මාධ්‍යවේදීන්ගේ නිදහස අවසන් කරනවා. මාධ්‍යවේදීන්ගේ නිදහස මේ උත්තරීතර ස්ථානය තුළ සුරකීමට කතානායකතුමන්ට පැවරෙන්නේ ලොකු වගකීමක්. ඒ මගේ කතාව අවසන් කරන්නට පෙර මම කැමතියි මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට ලොව පුරාම මාධ්‍යවේදීන් මුහුණ දී ඇති බැරෑරුම් අභියෝගයන් පෙන්නුම් කරමින් පසුගිය සතියේ සිදු වූ ප්‍රවීණ ජාත්‍යන්තර මාධ්‍යවේදිනියගේ ඝාතනය ගැන ඒ ඇමරිකානු පුරවැසියෙකු වන ක්‍රිස්තියානි බක්
ජාතික පලස්තින සම්භවය ඇති අල් ජසීරා මාධ්‍ය වේදිකාවේ වන ශිරීන් අබු අක්ලෙහිගේ ඝාතනයයි යටත් විවිධවාදී ප්‍රතිපත්ති අනුගමනය කරමින් අත්පත් කරගෙන සිටින පලස්තින භූමිය තුල ඊශ්‍රායල් හමුදා සිදු කර ඇති මේ අපරාධය පෙන්නුම් කරන්නේ මර්ධනයට සහ වද හිංසාවට ලක්ව සිටින ලෝ පුරා ජනතාවගේ හඬ අවසන් වාක්‍ය සභාපතිතුමනි පෙන්නුම් කරන්නේ මර්ධනයට සහ වද හිංසාවට ලක්ව සිටින ලෝ පුරා ජනතාවගේ හඬ නිහඬ කිරීමට සිදු කරන ම්ලේච්ඡ ක්‍රියාදාමයන් ඝාතනය මේ ඝාතනය ලෝක ජනමාධ්‍ය ප්‍රජාවගේ පමණක් නොව ලෝකවාසී සියලු දෙනාගේ හෘද සාක්ෂිට ඇතිකරන්නේ මහා කැලලක් ලෝකයේ පුරා සෑම තැනකම ජනමාධ්‍ය වේදීන්ට නිදහසේ සහ ආරක්ෂිතව තම වගකීම් ඉටු කරන්නට අවකාශය තිබිය යුතුයි කියන කාරණය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගය කරන සියලු දෙනා හා එක්ව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල සිටින අපද අවධාරණය කරන බව ප්‍රකාශ කරමින් මගේ අදහස් දැක්වීම සමාප්ත කර ගන්නට මම කැමැතියි. ස්තුතියි.